මේකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. සක්විතිත් මේදාත් මහා ගෙදරට පැමිණ ගියේ මහරෑවිය. මේදා කෑම කනතුරු දුව තබාගෙන උන්නේ හිමාලය. කෙල්ලට හිමාලයේ අතේම නිඳ ගොස් තිබුණි. මහා ගෙදර විශාල මිදුලට සක්විතිත් මේදා තෙද්දි හිමාලි දාවාය. චූටි මැණිකට නිඳ ගිහින් අක්කේ. හිමාලි කොට් ෂීට් එකත් සමගම දුව තුරුල් කරගෙන කීවාය. වඩාගෙන තුරුල් කරන් නිදින්දි වෙන දෙයක් ඕන නැහැ. මේදා කීවාය. කෙල්ලනේ නේදක්කේ. උන්ට එච්චරයි තමා ඕනේ. මේදාද කීවාය. ඒ උඹලා වගේ ගොන් ගෑනුන්ට. හිමාලි සිතින් කීවාය. කෝ දීපං. නෑ අක්කා නගින්නකෝ. මං හෙමිහිට තියන්නම්. සක්විති වාහනයට ගොඩෝ විට මේදා හිමාලිගේ උරතලේ මත සුරත තිබ්බාය. මල්ලි ළඟටම වෙලා ඉඳපං. දැන් උඹ තමා බලාගන්න ඕන. මේදා කිව්වේ රහසින්මෙනි. මං අම්මට කිව්වා වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා. එන්නම් කිව්වා. අක්කට පින්. බය නැතුව හිටපං. මේදා වාහනේට නැග්ගාය. සක්විති දෙන්නා දෙසම බලාගෙන උන්නේය. සිද්ධ වේගෙන එන්නේ මොනවාදයි දැන් සක්විති දනේ. දීපං කෙල්ලේ. හිමාලි පහත්ති දුව මේදාගේ දෙපා මතින් තිබ්බාය. යන්නම් කෙල්ලේ. හොඳයි අක්කේ. බුදු සරණයි. බුදු සරණයි අයියේ. සක්විති දෙදොල් මිමුණුයේය. ටික දුරක් යනකම් ඔහු කතා කළේ නැත. දුවාට කෙල්ල පන. මේදා කීවාය. සක්විති කිසිවක් නොකියා ඉඳිද්දි මේදා හොදෙස බැලුවාය. ඇයි මහත්තයෝ? නෑ බබා. කල්පනා කළේ? මුකුත් නෑ බබා. ඇත්තටම සක්විති කල්පනා කළේ මේ කා ගැනවත් නොවේ, වාෂා ගැනය. කෙල්ලව රෝහල් බිමේ ඇදගෙන වැටුණු අයරු සක්විතිට මේ දැන් මැවී පෙනේ. අසරණ දූපත් කෙල්ල අමාරුවෙන් නැගිට කොරගසමින් ගිය අයරු සක්විතිට මැවී පෙනේ. දැන් අපි මේ ප්‍රශ්න ගැන හිතන්න ඕන නෑ. මල්ලි සනීපෝනානේ. මේදා කීවාය. හිමාලි මල්ලිට පණ වගේ. කෙල්ල ඇත්තටම හොඳයි. අපිටත් පුදුම ආදරේ. ගෙදරකට ඕන එහෙම පිළිවෙලක් තියෙන සිරියාවන්ත කෙල්ලෙක්. ඉගෙන ගෙන තියෙන නිසා මල්ලිටත් ගැලපෙනවා. සක්විති කිසිවක් නොකියා හිස වැනුවේය. එක ජීවිතයක් හදවතේ බිත්ති පුරා දැඩිව ඇදුණු කල තවත් කෙනෙක් ගැන හිතන්නට අමාරුය. නංගිලා දහසක් එන්නට පුළුවන්. ඒත් වර්ෂා වැනි සහෝදරයක් ලැබෙන්නේ නැත. මෙච්චර දවසක් මල්ලි ළඟට වෙලා උන්නට පස්සේ කෙල්ලට වෙන කොල්ලෙක් ළඟට යන්නත් බෑනේ. මොනා වුණාද කියලා අපි දන්නේ නෑනේ. සක්විතිට මේදාට මොනවත් කියන්නට අමාරුය. හදවතට එරෙහිව වැඩ කර හොට පුරුද්දක් නැත. මං අම්මයි එක කතා කරනවා. මොනවා ගැනද? සක්විති ඇසුවේය. මල්ලි හිමාලි ගැන. උන් දෙන්න අතර එහෙම දෙයක් නෑ නේද? සක්විති ඇසුවේ පුදුමේනි. තිබ්බ නැත ඒ කසාද වෙන්න ඕන. එක පැත්තකින් මල්ලිගේ ජීවිතේ දැන් ඔය පිස්සු නැටුව ඇති. එයා ජීවිතේ පටන් ගන්න එපැයි. ඒක නොවුනොත් හෙට අනිද්දා වෙන පිස්සුවක් පටන් ගනි. ආයෙත් ඉතින් එතකොට ප්‍රශ්නේ මුලටම එනවනේ.
මේදා මේ නොකියා කියන්නේ වාෂා ගැනය. අච්චර ආදරය කළ කෙල්ල ගැන මේදා මෙහෙම කතා කරන්නේ කොහොමද? සක්විතිට සිතාගන්නට නොහැක. එක එක්කෙනාට අනුකම්පා කරන්න ගිහි අන්තිමට මේ පවුල සීසී කඩ කරගන්න ඕන නෑනේ. මහත් නිකම් පැත්තකට විසි වුණා. අම්මා මාවත් දැම්මේ උන්ගෙම ගොඩට. දැන් මේදා කියන්නේ මේ සියල්ල වාෂා නිසා වූ බවය. පැත්තක ඉඳලා බැලුවම අම්මා කියන කතාවත් ඇත්ත. මේ ඔක්කොම සිද්ධ වුණේ වාෂා නිසා තමා. මල්ලි රට ඉඳලා එද්දි මේ ගින්දර තිබ්බේ නෑනේ. අපි සතුටින් වුණා. කොල්ලත් එයාපෝට් එකෙන් බහිද්දි හරි නිදහස් ලස්සන කොල්ලෙක්. අපිනි අරයාව උස්සගෙන එයාපෝට් ගියේ. එදා ඉඳලානේ මේ ඔක්කොම පුදුමය. සක්විතිට නම් ඇත්තටම පුදුමය. අකට සීවන්නේම දූපත් කෙල්ල මේ ජීවිත තුන හතරට මැදි වුණ අයුරිය. මල් රේණුවක තරම් වරදක් නොකර අහිංසක වුන් කෙල්ල ගැන මෙහෙම කියද්දි සක්විතිට ඇත්තටම වාවන්නේ නැත. දැන් මෙතනට වර්ෂාව ඇදගන්න ඕන නෑ බබා නේද? නෑ මං කිව්වේ පොඩි පහේ දෙයක් නෙමේනේ උනේ. කෙල්ල හරිය ඇයි මේ ඇස්වලට පෙනින්නටවත් නොයෙන්නේ? ඒකය එක වචනයක් කතා නොකරන්නේ. ඒකය ඒ අතින් කෙල්ල ඇත්තටම උදාරය. පපුවේ ඇති ආදරය නිසා ඇය රහසින්ම පැමිණ මල්ලියෝ බලා යන බව සක්විති දනී. කොහොම බැලුවත් මල්ලිට ගැලපෙන්නේ හිමාලිවය. කෙල්ලගේ මොකද්ද ගතියක් තියෙනවා. වශී ගුරුකම් ඇත්තදැයි සක්විති සිතුවේය. ඇත්තනම් හිමාලි මේදාටද වශයක් කවා ඇත. මේදා කතා කරන්නේ ඒ වගේය. හිමාලට වශී වීය. මං අම්මයි තාත්තයි එක කතා කරනවා. මල්ලි කැමති නැත්නම් ඒක පුළුවන් කරන්න. ඒ කෙල්ලව ළඟ තියාගෙන ඔක්කොම කරන්න පුළුවන් නම් කසාද බඳින්න බැරිද? මේදාගේ කතාවේ සක්විති නිහඬ විය. කරන්න දෙයක් නෑ නංගේ. උඹ ඉන්න තැනක් දන්නවා නම් ඇවිත් උඹට පුළුවන් උදව්වක් කරනවා. ඒක මට සැනසීමක්. සක්විති ඇත්තටම සිතුවේ. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.